ආරක්ෂාව සම්බන්ධව යම් යම් තොරතුරු ලැබෙමින් පැවතිලා තියෙනවා පෞගිය කාලයේදී. ඒ නිසා අපි කොයි එකටත් පරිස්සම් වෙනවා අපේ ජනතාව ආරක්ෂා කරගන්නට. ඒක නිසා අමතර ආරක්ෂාවක් අපි ඉල්ලුවා රජයෙන්. ඒ ආරක්ෂාව අපිට ලබා දෙනවා කියලා පොරොන්දු වෙලා තියෙනවා. හැම දේවස්ථානයකම විශේෂයෙන්ම නත්තල් මධ්‍යම රාත්‍රී දේවමෙහෙය සහ නත්තල් දින දේවමෙහෙයන්ට මේ ආරක්ෂාව ලබා දෙන්නට අපි කටයුතු සංවිධානය කරලා තියෙනවා. නැවත ප්‍රහාරයක් දීමට උත්සාහයක් දරන්නට ඉඩ තියෙනවා කියන ප්‍රවණතාවයේ උඩ තමයි අපිත් කිව්වේ රජයට සහ ආරක්ෂක අංශවලට අපිට වැඩිපුර ආරක්ෂාව අවශ්‍යයි කියන අත්තරට. එහෙම අපිට දූෂමාන ආරංචි ලැබුණා විවිධ ආකාරයේ. ඒ නිසායි අපි මේ ආරක්ෂාව ඉල්ලුවේ. ඇමරිකන් තානාපති කාර්යාලයට එහෙම එකක් දැනගන්න ලැබිලා තිනවා නම් ඒක රජයට දැනුම් දෙයි කියලා අපි විශ්වාස කරනවා. රජයට දැනුම් දීලා ඒවා ගැන රජය හොයා බලන්නට කටයුතු කරාවි කියලත් අපි විශ්වාස කරනවා. අපි කියන්නේ මේක සම්පූර්ණයෙන්ම සත්‍යයක් කියලා. නමුත් මෙහෙම දූෂමාන ආරංචි ලැබුණම ඒත් අපි පරිස්සම් වෙන්න එපා. අන්න අපේ ජනතාව ආරක්ෂා කරන්න එපා. අන්න ඒක තමයි එතන තියෙන ප්‍රධාන සාධකය. නෑ නත්තල්දා සාමාන්‍යයෙන් මධ්‍යම රාත්‍රී දේවමෙහෙය හැම තැනම ඒ විදිහටම පැවතෙනවා. අපිට ආරංචියක් ආවා මේ අවුරුද්දේ නත්තල් දිනේදී මත්පැන් අලවිසල් විවෘත කරලා තියන්නට රජය තීරණය කරලා තියෙනවා. ඒ ගැන අපි කනස්සල්ලටපත් වෙනවා. මේ අදාළ දෙපාර්තමේන්තුව ඇයි නත්තල් උත්සවයට විතරක් මත්පැන්සල් විවෘත කරලා තියන්නට තීරණය කරේ කියන එක අපිට ප්‍රශ්නයක්. ඒ නිසා මේ අවුරුද්දේ මම විශේෂයෙන්ම ඒ අදාළ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කරනවා නත්තල් උත්සවයට මත්පැන් අලවිසල් වසා දැමීමට. සාමාන්‍යයෙන් අපි ආගමික උත්සවවලදී ගන්නා තීරණය මේ අවුරුද්දේ ක්‍රියාත්මක කරන්න කියලා මම විශේෂයෙන්ම ඒ අදාළ පුද්ගලයන්ගෙන් සහ රජයේ නිලධාරීන්ගෙන්ද රජයෙන්ද ඉල්ලා සිටින්නට මේ අවස්ථාවක් කරගන්නවා. නත්තල් උත්සවයත් ආගමික උත්සවයක්. ඉතින් අනිත් ආගමික උත්සවවලට මත්පැන් සුරාපැන් සැල් වහලා තියෙනවා නම් ඇයි නත්තල් විතරක් ඒක හරි? ඒකෙන් වැරදි අදහසකුත් දෙනවා. ඒ කියන්නේ නත්තල කියන්නේ සුරා පානය කිරීමේ අවස්ථාවක් කියලා. කියන්නේ ආණ්ඩුව නැත්නම් රජය නැත්නම් අදාළ නිලධාරීන් මේ සුරාවට අනුග්‍රහ දක්වනවා කියන එකනේ. දැන් මේ අලුත් රජය පත් වෙලා පළවෙනිවෙන්න එන උත්සවේනේ මේ නත්තල් උත්සවේ. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා ඒ ප්‍රතිපත්තිය දිගටම ඒ රජය කරගෙන යයි කියලා. අර ඉස්සෙල්ලා තිබිච්ච ප්‍රතිපත්ති ඒක මත්පැන් සුරාසල් විරුද්ධ කර තැබීම වැරදි. ඒ මන් දන්නේ මොන හේතුවකටද සුරාබදු කොමසාරිස්තුමා මේක මේකට ඒ ලයිස්තුවට ඇතුල් නොකරේ කියලා. මේ විශේෂයෙන්ම මේ පාස්කු ප්‍රහාරය පසුබිම තුල එයා හිතුවද දන්නේ නැහැ මෙහෙම මේ මත්පැන් බිව්වම ටිකක් මේක අමතක කරාවි කියලා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.